තමාධ්‍යක එක ඉන්න සියලමු දෙෙන සනිවේදනය හා මාධ්‍යත් දයනය කියන විසය ගෙන ගන්න අපි ඒක ගැන මු ටිකක් කතා කරමු පදදේ වැඩි කරන්න එපා එතකට නිත්තට හන්න තිේ සවේද හා මාධ්‍යත් දීන විසේ දවසැක කම අපි අද සකන්නේ හොද අපි සනිවේදනය යිතිහාසික විකාශනය පිළිබඳ ඇතා කරන් තමයිස් උදාන වෙන් සදනය යිතිහාසික විකාශනනයදී වෙන කෙනෙකොට සියේදනී යිතිහාසික විකාශණය පිළිොඳ දැනුවා කව්වදයක් තියෙන එක වැදදත්වෙනවා සංනිිවේදනය කියන්නේ කියලා කියන්නේ අපි සතු හැඟීම් දැනුම ආකල්ප කුසලතා එවනතා අපි සතු හැම දෙයක්ම තවත් කෙනෙක් එක බෙදාහදාගණ්ඩ තමයි අපිට සංනිවේදනය ඕන වෙන්නේක අපි සං්‍යවේදනය මගේ තවත් කෙනෙක් එක අදහස් වුවමාරු කර ගැනීම සිදු කරනවාඔන්න ඒක තමයි සංවේදනය කියලා කියන්න අදහසුවමාරු කර ගැනීම මේ සංනිිවේදනය කියන එක කොටස් දෙකට බෙදලාවෙන් කරන්න පුළුවන්ක් සත්ව සං්‍යේදනය අනික මානව සිවේදනය අපි සත්ව සංවේදනය ගැන කතා කරන්නේ නෑ ඒස්කතා කරන්න තියන්නේ විශව විද්‍යාල මටමේදී තමයි සත්වන්වේදනය කතා කරන්න තියෙන්නේ අපි අද කතා කරන්න මානව සේදනය ගැන් මානව සවේදනය යිතිහාසික විකාශනය ගැනයි අපි අද කතා කරන්න හදන්න. එකැන් අතීතයේ සනිවේදනය කොහොම ද අතීතයෙන් ඳලා මේ දක්වා දියුණු වෙලා තියෙන්නේ කියන එක ගැන ටිකක් කතා කරන්න තමා අපි අද උස්ථහ කරන්න. අවුරුදු ලක්ෂගානකට ිස්සල්ලා වනාන්තරවල ජීවත්වෙච්ච මිනිස්සු කණ්ඩායම් වසයෙන් ජීවත්වෙලා ශ්‍රමය වැෑකරලා ජීවත්වීම රග ශ්‍රමයය කරන්නේ දඩයන් හොයා ගන්න වගා කරන්න ඒවගේ දෙවල්ට තමයි ශ්‍රමි ඕනුනේ දැන් මිනිසා කියන්නේ තවානර පවුලේ සාමාජිකයේ එතවට අෞුදු ලස්සගානකට පෙරහිට පුවානරය තමයි මිනිසා කියමෝ සායන්නේ දැන්ඉන්නේ හෝමෝ සේපියන් සේපියන් කියනවාන්නදය තමයි මිනිසා කියලා අපි හඳුන්න එයා දියුණු වෙලා තියෙනවාම් එ වන තය පරිනාමය වෙලා තියෙනවා අතීතයේ ඊටපු මිනිස්සුන්ගේ මොලේ දියුණු වෙලා සිතීමේ ශක්තිය ඇතිවුණ නිසා තමයි මානෝ සනයේදනය බිහිවුණේ අතීතය ඊට මිනිසුන්ගේ මොලේ දියුණු වෙලා සිතීමේ ශක්තිය ඇතිවුණ නිසා මයි මානෝ සංවේදනය බිහිවුණේ එනිසා හිතන්නට හිතන්න පටන්ගත්ස කාලෙ ඉඳලා මිනිසාට හැඟීම් මුවමාරු කරගන්නට ඕනු වුණ එතින දා සිදුවී අනිත ඇතක්ක බෙදා හදා ගත්තා එකට තමයි සංවේදනය ඕනු වනේ ත මානවයා තුළ ඇතිවචක්ච මේ සංවේදන හැකිියාව පස්සේකාලක විශ්ව සනිවේදනයක් මුල ලෝකයේදම සංවේදනය කරන තත්ත්වයට එක දියුණු වෙලා තියෙනවා. තට කතා කිරීම ලිවීම කියලා කියන්නේ මූලික ස්‍යිවේදන සවරූප මූලික ස්‍යිවේදන ක්‍රම තමයි කතා කිරීම සහ ලිවීම කියලා කියන්නේ ඒකට සංනිවේදනය ඕන වුණා මේ විදියට දීර්ඝ කාලයක් ලොකු කාලයක් එක ජනකොට්ටාසයක් පිළිගත සනිවේදන ස්වරූප භාවිතා කිෙරීම නිසා සනිිවේදන සම්ප්‍රදාය කියල එකක් ඇතියෙනවා. එකන්නේ කාලයක් තිස්සේ භාවිතා කරපු සං්‍යේදන කම ටික කාලයක් ගත වෙනකොට එක සම්ප්‍රදායක් එමනැතා එක සනිිවේදන සිරිතා ඒ එදිනෙදා අශිවිච්ච දෙයක් බවට පත්ව වෙනවා ඒක තමයි අප අද කියන්නේ අපඒට සාම්ප්‍රදායික සං්‍යේදනය කියලා කියවා. අප බලමු මේ මානෝ සං්‍යවේදනය විකාශනය සිදුුවච්ච විදිහ අපිට කියන්න බෑ මානව සවේද නනැත්තා එකිනෙ කාතර අදහසුවමාරු කර ගැනීම මන කාලෙක කවුරුන් ආරම් කරාදි කියලා අපිට කියන්න බෑ හැබැයි සමහර ග්‍රන්ථවලින් ලැබෙන තොරුත්තුරු ඉලන්න ඩවින්ගේ පරිනාම අනුව අීත හිටපු මිනිසා ගැන තොරතුරු ලබාගණ්ඩ පුළුවන් අතීත හිට මිනිසාම් පූර්්‍ර මානවයා කියලා කියනවා ය සපත පවුලේ එකක් හැටියට ඉඳලා එය පරිනාවය වෙනකට මොලේ වර්ධනය වෙලා එයට බුද්ධිය ලැබෙනවා මේ මිනිස්සාට බුද්ධිය ලැබීම තමයි මහංගුව අර ප්‍රසාධයක් වනේ සත්තුන්ට තියෙන ඉව විතරයි න මිනිසාට බුද්ධක් තියෙනවා ක්‍රමයෙන් වර්ධනය වෙලා එ බුද්ධිය වැඩෙන්න්නේ මොලේ වර්ධනයක් එක්ක එතකට අතීතයේ හිටපු මිනිසාගේ ශරීරය අද ජීවත්වන මිනිසාගේ ශරීරය තරන් පරිනාමය වුණ එකක් නෙමේ එන්දා නියමිත සනිවේදනයකට එයාගේ මුකය මාංසපේසි සකස්වෙලා තිබුණේ නෑ හිටගෙන දෙපාවලින් නැතම් පාදවලින් තැනි තලා පොළවේ ඇවිදීම නිසා ඉදිරි ගාත් ඇතියෙනවා අත් ඇතියෙනවා ඒ ඉදිරිගාත් තමයි මිනිසාගේ අත් දෙක කියලා පස්සේ කාලක අපි කියන්නේ එක උදඩට ගත්තර පස්සෙ කකුල් පොළවෙේ තියන තා කල් ඒවා අත් මේ කකුල් බල්ලෙකුට තියන්නේ කකුල් අත්තිය ව කිය අපි කියන්නේ නෑ ද පොළොවට සම්බන්ධ වෙන වනන් ශරීරාව පොලොවට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි කියන කකුල්ලොලින් කියලා. පොලොවට ඉහලින් තියෙනකොට තමයි අප ඒවට කකුල් කියලන කියන අත් කියලා. එතකට මිනිසාට ඒ විදියට අද්‍යත කියන එක පරිනාමයක් එක්ක ලැබෙනවා. ඉළඟට මේ මකයේ මාංශ පේසි. ති අමාන්ස පේෂි ේෂි තියෙනවා ඒවා හසුරවලා යම් යම් වචන පිට කරන්න එයාට හැකියාව ලැබෙනවා එ ඒ අනුව පිටවෙච්ච සබ්ද තමයි පසුකාලෙක කිසි අදහසක්වෙෙන ඉදිරිපත් කරන්න එයාට හැකියාව ලැබුණ. දොර සනිවේදනය පටන්ගන්න කාලේ එකන මීට අවුරුදු පනස් ලක්ෂේකට විතර ඇත හෝොතුරු ගොඩනංවාාගෙන තියෙන්නේ ඒ මීට අවුදු පනස් ලක්ෂ ඉරිතර ඇත කාලේ මිනිසාගෙන හොෝ තොරතුරු ගොඩංඟාන දන විද්‍යාත්මක හා තාාර්කික උපකල්පන පදනන් කරගෙන කියලා කියනවා. එකැන විද්‍යාත්මකෝ හිතල බලලා තර්ක කල්ලා මෙන්න මෙහෙම මිනිසා ඉන්ඩ ඇති කියලා තමයි ඒ මිනිසා ගැන තොරතුරු හොයාගෙන තියන්නේ. එතකට මේ අතීත කාය මිනිසාගේ ආරම්භක කාලය අපිගැන ප්‍රා යිතිහාසිට යුගයේ කියලා එකට තවනමක් කියනවා පැලියෝ ලිතික් යුගයේ කියලත් කියනවා. තැන් මෙන්න මේ කා කාලයේදී අපි ඔය කියන මිනිසාගේ අතීත කාලයේ දී නැත්තම් ප්‍රාග ගයිතිහාසිටි වුගයේදී මේ මිනිස්සු අනන්තරේ ජීවත්ත ලතින් රංචු හැටියට ඒහින්දා හංචු වැැටියට ජීවත්තච්ච නිසා ඒකුල්න් හැඟගී. අදදහස්ඒලඟ අත්දැක හෝමාරු කර ගැනීම ආරම්භ වෙලා තියෙනවා දැම් මේ කාලේ යාගේ මුකයෙන්ෙකුත්තන හඬ ශරීරයේ අංග චලනය කිරීමෙන් හා හදාගත්ත ශබ්ද යාගේ ඉරියව් කැනයා එකක විදිහටඉන්නවා ඒක ඒවටකින ඉරියව කියලා ඉංගී එයා කතා කරන්න ඇතුව මූනෙන් පෙන්න්නන දේවල් ඉංගී තම ස අන්ීදන සඳහහා යොදාගන යෙන්නේ අතතේම නිසා සංී දෙන සඳහා යොදාගන තියන්නේ මුකේනෙුත්තන හඬඩ අතපය චලනය කරලා සංකේත වශයෙන් කරනේවා අතපය චලනය කරලා ශබ්ද නිපදවල කරපු ඒවා ඉනටයාගීරිියව් ඉඳගෙනඉන්න හැටි හිටගනින් නෑටි නිදාගන්න හැටි ඒවාගෙන් සහ ඉගී මූනෙන් පෙන්නන හැීම් ඒ කාලෙෂ සනිමේදනයට යොදාගෙන තියෙනවා. ඒ ඇරුණාම පරිසරයේ තියන විධදේ ඒවගේ පරිසරයේ ආශ්‍රයෙන් සකස් කරගත්ත විධදය මගින් අනුකරණයෙන් අදහස් ප්‍රකාශ කරන්න තේ ගොල මත් වුණනා කියලා කියන අනුකරණය කියලා කියන්නේ කිසියම් දෙයක් බලාගෙන ඉදලා ඒකම ඒගොල්ො කරනවා. විත අනුකරණයෙන් තවත් කෙනෙකුට අදහස් ප්‍රකාශ කරනවා උදාාරණයක් ැටියට වනන්තරයේ වේගෙන් දෝගෙන ගියා කියන එක යා රග රඟපාල දෙෙන්න්නනවා. එම දුවපු විදිය රඟ පාල පෙන්න්නවා එකත් එක ස්‍යේදන විදිා. මෙහෙම ඊටපු මිනිසා ටිකෙන් ටික දියුණු එනකොට පාවිච්චි කරා සන්නනය දැන කරම හැටියට බෙරේකට ගහලා සද්්‍යය ඇතිකල්ලා. ඉලාට ගිින්දර ඉට කොලාතු දස්වල පට්ටා ලීත ඇැබලි දිරාගේ මල සිරුරුවල ඇට කැබලි ආදිය සංනිවේදන අමුදරාාව්‍යය හැටියට ොදාගෙන තියෙනවා ටිගෙන් ටික දියුණනකොට සේදන අමුද්‍රාාව්‍ය හැටියට මිනිසා බෙරහඩ ගින්දර කොලාතු ගස්වල පට්ටා ලී කැබලි සහ ඇටැබලි දිරගේ මළ සිරුව තිබ ට කැබලි සන්නනිවේදන අමුරාාවී හැටියට භවිතා කරලා තියෙනවා කිය තමයි විද්‍යාඥෝ කියන්න දැන් මේ මිනිසාගේ මොලයයි ස්නායිපද්ධතියයි දියුණු ඕන නිසා තමයි ඒකුල්ලන්ට බුද්ධිය ලැබෙෙන්. බුද්ධිය නිසා තමයි යමක් මතක තියාගන්නේ ඒවගේ මතකතියාගත්ත දේ වෙනත් අවස්ථාවකාය මතක් කරන්නේ එක මේ මිනිසාගේ සංීේදන ප්‍රියාවලි කැපීපෙන්ෙන සංවර්ධනයක් ඇති කරන්න හේතුුණ මොකද හේතුනේ කැපිපෙන්ම සංවර්ධනයක් ඇති කරන්න මොලේය හා ස්නාාවපද්ධය දියුණුවීම නිසා ඇතිවෙච්ච බුද්ධිය නිසා මේ සන්නවේදන ක්‍රියාවලිය දියුණෝකට පත්වෙනවා. බුද්ධිය ඇතිවුණාම ගුලන්ට පුළල අමුුණා මන හරිරයක් මතක තියාගන්න ඒවගේ මතක තියාගත්ත දෙයක් ආය අවත අවස්ථාවක මතක් කරගන්නට ද එයට හැකිවුණා එ නිසා තමයි සන්නවේදනය දියුණු වෙන්නේ දැ මුදාහරමයක් ඇැතිට ෙක් ලූ බැඳගෙන යනවා තක් පසේ දුවගෙන යනවාම නිසා නිසෙක් සට තෙක් පස්සේ දෝගෙන යනවා කැෑ ඉන්න කාලේ ද මේක එයා මතක තියාගන්න ජස ආපහ ඔයා ඉන්න ගුහාාවට ඇවිල්ලා ඒ ගුහාාව හිටපු අයට අර මතක තියාගත්ත දේ මවාද දුවපු විදිිය අනි අයට කරලා පෙන්නවවා මේමයි මවාදීුව කියලා කරලා පෙන්වා එතන තියෙන්නේ සම්මිය දන එතන අනේදනයට එතැදි භාවිතා කරන්නේ ස්මරණ හැකියාව මතක් කිරීම බුද්ධිය තැන්පත් කරගත්ත අත්දැකීම මතක් කරගන්න එක තමයි ඒ එතැදි සිද්ද වුණේ ඊට පස ගොල්ලො තවත් සන්නවේදන ක්‍රමය භාවිතා කරා තමන් හිටපු ගහාාවල වනන්තරේජී තමන් දුටු සතුන්ගේ රූප බිත්තිවල ඒගො ගැන්දා ගහාාවල බිත්තිවල එගලේ රූප ඇන්දා ඒගොල්ලො ඇඳපු රූපතිීපයක් මං පෙන්නන්න මේ තියෙන්නේ මේ තියන්නේ ඒගොල්ලෝ ඇඳපු ය අල්ටාමීරා කියන ගුහාාව අඳල තියෙන චිත්‍ර තමයි මේ උඩින්ම තියෙන්නේ ඉලාට ලැස්කෝ ගහාවි චිත්‍ර තමයි මේ දවේ දෙෙන්නලතිෙන් ලැස්කෝ ගුහාාවේ මේවාදට සම්රක්ෂණය කරලා තියෙන්නේ දැ මිනිස්සු ගුහාාවල ඇඳපු චිත්‍ර ඟක් මෑතකාලේ තමයි හොයාගන්න හාව ඇඳපු චිත්‍ර මෙම ඇත කාලේ තමයි ඒ හොයා ගන්නේ රොගල මතක තියාගන්න ප්‍රසිද්ධ ගුහාචිත්‍ර තියෙන්න්නේ පරන්සේ ලැස්කෝ කියන ගුහාාවේඒවගේම ස්පානයේ අල්ටා මීරා කියන ගුහාාවේ. එව ඇඳලා තියෙන මීට අවුරුදු දහට දහස් පන්සියකට විතර පෙර කියල තමයි හොයාගෙන තියන්නේ. දැ මේ ගහාචිත්‍ර දිහා බැලුවන් පෙනියනද පෙනෙන දෙයක් තමයි එක අදහස් ප්‍රකාශ කරනට වඩා තික් නිර්මාණාත්මකව ඒගොල්ලො එ නිර්මාණාත්මකව අදහස් ප්‍රකාශ කරන්න ඒගොලන්ට හැකියාව ලැබුණ කියලා තමයි ඒ අපිට පේන්නේ මේ චිත්‍ර දිහා බැලුවවාවිට පේන දේ අදහස් ප්‍රකාශ කරන්න ඒගොලු යමක් කියනවට අමතරව මේ ගිහා ගුහවලන්ඳ පු චිත්‍රවලින් ඒ ගොල්ලන් තුළ තිබුණ නිර්මාණත් සනිවේදන හැකියාව එළියට ආවා වනසතුන් දඩයං කරන ආකාරය එගොලු ගුහා ආශ්‍රිතව තිබන ගිනිමැල සන්දර්ශන පවත්වල ඒවා වටේ රඟ දක්වලා තියෙනවා ඒකත් මේ ඒ සමාජයේ නිර්වාණසිලි සංවේදන හැකියාව පෙන්නන දෙයක් ඒ විතරක් නෙමේ තමන්ගේ කටහඩේ සාමාන්‍ය කටහඩ ඉක්මෝල ගිහිල්ලා රටාවල් නිර්වාණය කර ගඩ ගත්තා. කටින් එක හඬවල් රටාවල් නාද රටා එක සංගීතම නාද රටවල් කටින් පිට කරන්න පටන් ගත්තා. පැන් මේකෙන් අදහස් එන්නේ අප මේ වෙනකොට සංවීදිනය සඳහා යොදාගන්න දේවල්. වරුදු ලක්ෂගන්නන්ට ස්ලයිටතුබු මිනිසා ක්‍රමයෙන් සංවර්ධනය කරපු යවා බව අපි භාවිතා කරන්නේ ඒ අතීත මිනිසා ක්‍රමයෙන් සංවර්ධනය තරපු ඒ සනිවේදනය මූලික ස්වරූප තමයි අදාි භාවිතයට ගන්නේ තවට මතකය හාස්මරණය මතකය හා මතකේ තිබුණ දේවල් නැවත මතක් කිරීම සිදුවවෙච්ච තවත් යිතිහාසික ඉතිහාසගත්ත කාර්යක් තමයි තමානව සමාජයේ තිබුණය යම්යම් කතා පරම්පරායෙන් පරම්පරාවට මුක වචනයෙන් අරගෙන නම් මිනිසා පිළිබඳ කතා රම්පරායෙන් පරම්පරාවට මුඛ වචනයෙන් කටින් මිනිස්ස බැන් එක පවුලක්ඉන්න ඒ පවුලේ පුතෙක්කඉන්නා පුතාට කියවා කියල දෙෙන තාත්තා ස ඒපුතා විවා වෙලා දරුවු ලැබුණට පස්සේ ඒපුතා ඒ දරුවන්ට කියල දෙවා. ඒ දරුවෝ නැවත පියෙක් වුුණාමේ එයාගේ දරුවන්ට එයා කියලා දෙනවා. ඔය විදිහයට මේ පවුලෙන් පවුල්ල පරණ පවුල අල් පවලට කියදෙන ල් පවුල තවත් අල්ු පවලට කියලා දෙෙනවා ඒගොල දියට මේ පරම්පරාෙන් පරම්පරාවට මුකවච්චනයෙන් ඒ මතකය අරගෙන ආවා. නිසා පිබඳව තිබ මක අරගනාව ඒවා තමයි අදාපි මේ දන්නේ එතකට කතාන්දර ගායනා සිරිත්තිරි ඇදදහිලි පිළිවෙත් එකන්නේ කරන දේවල් පිළිවෙලට ක්‍රමාණු කූල කරන දේවල් පිළිවෙත් කියලා කියනව යිවා තමයි කටකතාවෙන් අර කටින් කට අරගනාවේ නතම් මක පරම්පරාවෙන් අරගනාවේ කතාන්දර ගායනා කරපු දේවල් සිරිත්තිරි එගොලෝ අදහපු දේවල් ඒවගෙන් පිළිවෙේත් අපි අදටත් ගස්ගල් අධාන වනි තීතය මිනිසා කරපු ඇදහිලි තමයි ගස්ගල් අධාන එක ගස්ගල්ලවලට මිනිස්සු ඇන්දා ඒවා අදහව්වා ඒගොලඟි තියෙන ප්‍රශ්නගිල් කිව්වා අදකත්ේ දේ සිද්ධෙනවා තාමත් ඒවත් සේදන කරම තාමත්තින. අපි බෝධියයදිහිල්ලා වතුරෙන් නාවල බෝධීන් ඔොයකුද්දේවල්ල පිල්ල නවා. ඒවාදට ඒ අතීතේ තිබ්බෑ ඇදහිලි තාමත් අපි භාවිතාතරනවා ඒවා පරම්පරම් පරම්පරාවට ඇවිල්ල තියෙනවා. දැ අපි ඒකට කියනවා එක පරම්පරාව ත් පරම්පරාවකට සංස්කෘතිය පවල දෙනවා පවර අදනවා කියලා එක පරම්පරාව ඒගොළගේ සංස්කෘතිය සංස්කෘතිය කියන්නේ හැදියාව ඒගොළගේ හැදියාව තවත් පර පරම්පරම්පරාවකට පවරල දෙනවා හොද අපි බලමු ස්‍යවේදනය යිතිහාසික වර්ධනය තුළ සිදුවච්ච වැදගත් සිද්ධි සේදනය යිතිහාසිකය කියන්නේ සේදනය ඉතිහාසය තුළ සිදුවච්ච දත් සිද්ධි කීපයක් අපි සල කළ බලමු එකක් තමයි මිනිසා කරපු වැදගත්ම දේ අතන්න භාෂාවක් කතා කරන්න භාෂාවක් හොයා අගත්ත එක තම මිනිසා කරපු වැදගත්ම සිද්ධිය භාෂාව කොයාගළගත් එක දැ මනිසාත් එ එක හිටපු ආනරයෝ ඉන්නවා ඒගොලට කතා කරන්න බෑන්ඒගොලන්න භාෂාවක් නෑ නමුත් මිනිසා දියුණුනම් මිනිසාගේ මොලේවර්ධනයක් එක බුද්ධිය ඇති වුණ බුද්ධිය නිසා මතක තබා ගැනීම ඇති වුණ මතක තා ගත්ත දේවල් නැමත මතක් කිරීම හැකියාවේගොලන්ට ලැබුණා ඊටවසේගොල්ලො කතා කරන්න භාෂාවක් කදාගත්තා කටහඬින් යමක් ප්‍රකාශ කරන්න ඒගල් උත්සාහ කරටහන්ින් යම ප්‍රකාශ කරන්න තව ගනකොට දැක් තාව ගෙනකොට ඇතිවෙච්ච බය කටහනිින් පෙන්නව්වා එතකට සතුට ඒක කටහනිින් පෙන්නවවා දැ මේවා නිසා තමයි භාෂාවක් ඇතිවෙන්නේ ලක තැන තැන දීවත් එච්ච ජනතාව අතර ඒ කාලේ ගණ දෙනුවක් තීලනෑ තැනතැන ජීවත් එච ජනතා අතර ගන දෙනුවක් තීලනෑ එකන එක මිනිස් කොට්ා මිනිස් කොට්ටාසැක් එක ගන දෙනුවක් ඇතිකරගෙන තීලනෑ අතීතයේදී ඒගොල හිටිය යඉගොල හිටපු පරිසරයේ තුළම ඉන්න ගම ඒගොල්ලන්ටම ගැලපෙන භාෂාවක් කථන භාෂාව කතා කරන භාෂාව එගොල නිර්මාණය කර ගත්තා. ඒ නිසා තමයි ලෝකයේ පුරා එක එක භාෂාවල් තියෙන්න්නේ මිනිස්සු අ වෙනම සාමූහිකව ජීවතච් මනිස වෙන වෙනම ජීවත්වනේ ඒ සමූහයක් තවස් සමහයක් එක සබන්ධකමක් ඇතිකර ඇත ඇතිවනේ නෑ ඳ එක සමූහයක් කදාගත්ත භාෂාව නමේ තවත් සමූහයක් කදාගත්තේ ඒගොල වෙන භාෂාවක් කදාගත්ත දැ අපේ රටේ බලන්නක අපේ රට හිටපු මිනිස්සු සිංහල භාෂාව ඇටට හදාගත්තා. ඉන්දයා ඉන්න මිනිස්සු හිදු හින්දි භාෂාව හදාගත්තා එංගලන්තේ මිනිස්සු ඉං්‍රි භසාාව හදාගත්තා දැ මේ ගොල අතට සම්බන්ධතායක් තිබුණ නම් මේගොලෝ ඒ විදියට භාෂාවක් හදාගන්න න එ විරධ භාෂ හදාගන්න නෑ එක භාෂාවක් කියෙන තියෙන්න්න ඕන හම නෑ ලක එකඒ එක තැන්වල එක එක ාසා තියෙන් එකට හේතු අරය ඒගොළු අතර අන්තර් හෝමාරුවක් සිදුවෙලානෑ ඒ කණ්ඩායන් අතර හෝමාරුවක් සිදවෙලා නෑ හින්න එකේක රටවල්ලල මිනිස්සු එක හදාගත්තා ඒහින්න තමයි එහෙම එකක බාෂාව හදාගත නිසා තමයි අද විධ භාෂ තියෙන් ඇ මීටිස්සල ම කිවක් ගුහාචිත්‍රාන්දිින්න නි අතීත හිටු මිනි සමත් වනා කියල ගුහාචිත්‍ර ඇඳවාගේම අකුරු හදාග රූප රූප ආශ්‍රයෙන් අකුරු හතා ගත්තා දැම් බලන්න චීන ජපන් ඒ ඒවා අතාමත් රූපන තියෙන්නේ අකුරු ඉංග්‍රීසි කියල කියන්නේ ඒ ඉං්‍රිසි ාසාාව කියන ඒක රූපයක් නෙමේ නමුති චීන ජපන් අකුරු ගත්තො ඒේවා රූපර් ඒව තමයි අතීතය මිනිස්සු හදාගත්ත භාෂාව අකුරු එත නිර්මානාත්මක එවුලු භාසාාවය අකුරු හදාගත්ත ඒ වට කියනෙ රූපක්ෂර එ වන චිත්‍රක්ෂර කියලා රූපක්ෂර එනන් චිත්‍රක්ෂර කියලා කියනවා මේක අක්ෂරයකින් හඩක් වෙනුවට අදහසක් ඉදිරිපත් කන්නවා හඬක් වෙනුවට අදහසක් ඉදිරිපත් වෙනවා නිකම හඬක් නෙමේ මේ අක්ෂරයට ගැලපෙන හඩක් කුල හදාගත්තා අප අයන්න හදාගන තින් ආ සබ්දය ආ සබ්දය අපි ලියවා අයන්න කියලා අන්න සබ්දයකට හඬක් හදාගත්තා. දැ ඔගොල්ලො දැකලතිය චීන කොරයානු කොරියන් ජපන් ඒවා චිත්‍රක්ෂරෝලින් තමයි හැදිල තියෙන්. තවට්ටික කාරයක් ගිල්ලා මේ අතිතීට මිනිසා සංකේතා අදාගත්තා සංකේතාත්මකෝ අක්ෂර නිර්වාණය කරා සංකේතාත්මකව මේකෙන් අදහස්සෙන්නේ මොකක්හරි අක්ෂරයා ජනය පිළිගත්තා ඒකට උච්චාරණයක් කළ ඒ ඇඳ පුචිත්‍රක්ෂර නැත රූපක්ෂර ජනයා පිළිගත්තා මේවා අපි පාවිතා කරමු කියලාඒගොල්ලු තීරණය කර වසේ ගොලට හඩක් හදාගත්තා. සිංහල හරි දෙමල අකු ගැෙනහිතන්නක බලන්න දැ මේ මේ අකරුවලට උච්චාරණය කරන උචාරණය කරන්න පුුව හඬක් ලැබිල තියෙන්නේ සිංහල හෝ දෙමලව ආසාභාවිතා කරන්න ඒක පිළි ගත්ත නිසා හඩක් ලැබිලතියෙන් මේ විදිට ලෝකය පුරා හිතපු විවිධ ජන කණ්ඩායන් න්ගේ කතන භාෂාවට සංකේ තාක්ෂර භාවිතා කරමින් ඔන්න හදාගන්නවා ලේකන භාෂාව ලියන භාෂාව හදාගන්නතා. ඉසල්ලා හ ඉසලාම අකුරක් ර රූපයකින් අකුරක් නිර්මාණය වෙනවා ඉටවසකට හඬක් දෙනවා ඉටවසේගොල්ේක ලියන අකුරක් බවට පත් කරගත්තා. ඒව තමයි අපි කියන්නේ මේ විදිඇත ලෝකේ පුරා විධ ානකණ්ඩායන් ගේ කතන භාෂාවට සංකේත අක්ෂර භාවිතා කරමින් ලේඛන බාසාාවක් හදාගත්ත කියලා. ඊළඟටමොකක්ද කරන්නේ. හඬක් හදා අකුරක් චිත්‍රයක් අකුරක් බවට පත් කර අකුරට හඬක් හදාගත්තා ඒ හඬට ගැලපෙන අකුට ලියන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ භාෂාවක් වෙනුවෙන් හෝඩියක් සකස් කරගන්න. හෝලිය කියලා කියන්නේ භාෂාවක් කතා කරන්න ඕන වෙන මුල්ම අකුරු භාාවක් කතා කරන්න ඕනන මුල්ම අකරු තමයි හෝඩිය කියලා කියන්නේ. ඒ අකුරුවනින් ඕනෑම් ාාව හෝියෙන් ඕනෑම් භාෂාවක හෝඩියේ තියෙන අකුරුවලින් තමයි මුළු භාෂාවම ක්‍රියාත්මක වෙන්නේ. එක විශිෂ්ට කාර්යක් දැම් හෝ භාෂාව හෝඩිය කියන අදහස ඉස්සලාම් මතු වනේ ලිවීම ආරම්භවිිමත් එක්ක තමයි හෝඩිය අවස්්‍යය වුණේ. ලිවීම ආරම්භිමත් එක්ක හෝඩිය අවස්්‍ය වනා. හෝඩිය වෙනස්කම් ලියන වාසාට ගැලපෙන විදියට හෝඩිය නිර්මාණය කර ගත්තා. ඉංග්‍රීසි හෝඩියට අකුරු විසි හයක් තියෙනවා සිංහල හෝඩියට අකුරු හැටක් තියෙනවා. දෙමල හෝඩියට අකුරු දෙසය හතලිස් හතක් තියනවා. චීන ජපන් හෝඩිවල්ට ඊටත් වදාකුරු තියෙනවා. ඊට වස මොකද වුණේ අකුරක රූපයක් හැදුව රූපට හඬක් දුන්න ඒ හඬට ගැලපෙන රූපේ ලියන්ඩ පටන්ගත්තා ඒ ලියන්න පටන්ගත්තා අපුරුවලින් හෝඩියක් හදාගත්තා විවිධ අක්ෂර බිහිවුණනා ඒ හෝඩියේ තැම්මකද මේ ගොල කරන්නේ දැන්මොන්න දිමිනිසා ලියන්ඩ පටන්ගන්නවා ලිරීම ආරම්භ කන්නවා කොහොමද න්නේ ොකේද ලියන්න එක තමයි ඒගුලට ඇති වේ ස්සලාම ඇතතිච ගඇටලු කොහොමද ලන්නේ ො ලියන්නේ මොකකද එකයන්නේ ලියන්නේ කොහේද ඒ ප්‍රශ්නය ඒගුලන්ට ඇති වුණා. දැඒකට ඒගුලන්ට හිතාගන්ට අතීතම නිසුමනනාත් කර ලතිබන නෑ එකක හෝඩි හොයාගත්තර පස ගුලට ලියන්ට අවස්ථාව ඇතිව වුණා ලියන්ට එගුලන්ට ේල් තිබුණ නෑ හිද ඒගල මොකර ියන්න්න ගත්තා ගස්වල පොතු පැපිර පත්‍ර තල්කොල සත්තුන්ගේ හං ගල්පතුරු ලී කැබලි මැතිු මැටිවලින් පුවරුවගේ හදලා මැටර්කයන් මැටි බෝඩ් දැම් බිසුල් බෝඩ් කියලා කියන්න ඒවගේ මැටි බෝඩ් හදාගත්තා මැති බෝඩ් හදාගෙන ඒ වගේ ලියන්න පටන් ගත්තා ප ෙදි හ දාගත්තර පස්සේ ප්‍රෙදිවලත් ලියන්න පටන් ගත්තා එතව ටගු ියවු නැති තනක් නෑ ගල්ගහාාවල බිතිවල ලි්වා කඳු ැෑවුමල ලි්වා ගහේ කඳේ ලිව්වා ඊට පස්සේඒගොලන්ට ඇතිමුණ ගැටලු තමයි ලිවීම කොත නින්ද ආරම්ම කරන්නේ කියනකයකොලන්ටගැටලුුවක් වුණා කොත නින්ද ආරම කරන්න කියන්නේ දැක් අපි කොහොමද ලියන්නේ අපි වමේන්දර දකුණර ලියරන. දැ සමහර වාාලියයන් දකුණ ඉදරවාමට සමහරු ඉහලයිදර පහලට සමහරු සීසාන ක්‍රමියයට හැබ ඒක පස්ස කාලෙක සීසාන ක්‍රමයයටකු ලියන එක පස්ස කාලෙ ඉවත්වෙලා තියෙනවා තාමත් තියනවා වමේ සිට දකුණ ටකු ලියනවා දකුණේ සිට වමටකරු ලියනවා දැනරා විවාාෂා වගේය එවගේ ඉහල සිට පහලට ලියනවා චීන ජපන් අකුරු ඉහල සිට පහලට ලියනවා එ විදියට එියන්න පටන්ගන්න විදියේ වෙනසා ඇතිවුණ එ නිසා සිංහල ඉංග්‍රීසි දෙමල හින්දී භාෂ වමී සිට දකුණට ලිව්වා අරාභි භාෂාව දකුණේ සිට වමට ලිව්වා චීන ජපන් කොරයානු භාෂා එගොල පාල්චි කරන්න රූපක්ෂර ඉහල සිට පහලට ලිව්වා ඔන්න දැන් කිිස්තුපූර් පලවෙනිසිය වසටේ නවා. ර පලවිනි සයවසේ මේ ලිවීම සම්බන්ධයෙන් යිතිහාසික පනිිනවා චීනය. මොකදව ස්ිස්තුපුූරව පලවිනිසිය වසේ චීනය පැන් අයිතිහාසික පියව පිම්ම. පලවිනිවතාවට කඩදාසිය නිර්මාණය කරගන්න. පළවිනි වතාවට කඩදාසිය නිර්මාණය කරගන්නවා චීන ජාතිකයන් විසින්. පරණ රෙදි මාළු දැල් ඒවා පලක්ෂා කරම සායි ලූන් කියන චීන ජාතිකයා ඒවා හදලා තියනෙ කෙදිි විශේෂයකින් කියලා හොයා ගත්තා තැවයා ඒවගේම බැලුව මල්බෙරි ඒවගේ කෙදිි තියෙනවා කියලයා හොයා ගත්තා දැයාට අලුත් අදහසක්කාව පරණ රෙදිකෑලි මාළු දැල්කෑලි මල් බෙරිෂාක කොටස් හනගස් වල කොටස් එය අතු වනුවතුර භාජනයකට දැම්ම දාලා ඒවා හොඳට තැම්බවා කටේවාග සිහින් කෙදිි වෙන්නනවා කියලයා දැක්කා දැ මේ මිශ්්‍රණය උක්කු තරලයක් බවට පත් වුණා තම්බනකොට ඒවා ධර සහිත පැතලි ලෑලිපූරුවක විසුරෝල හැරියයා දැ ගණවුනාට පස්සේ අර සිහි කෙදිි කැබලි ලක්ෂ ගණනින් ඒ මත ගලාගෙන ගිහිල්ල තුනිී වුණා ඊටවස්සේ මොකද කරේ සායිලූන් මේ මිශ්‍රණය ජලය හෙමින් ඉවත් කරා ජලය ඉවත් කරහම ඉතිරිවෙච්ච තලපය වගේක හිරුවලියෙන් වේල ගත්තා මෙන මේක තයි ලෝකයේ ඇතිවවෙච්ච ල්ම කටරදාසය සයිලුන් තමයි ඒ කඩදාසිය අත්තදාාවලන්නේ දැන් මේ සයිලුන් හදපුවාආකාරය ගණකඩදාසිය අපිටත් පුළුවන් අ දන්න ද ඉස්සරම් දැන්නම් බස්වලයන ටික කඩුුවනි බස්වලයනකට බස්සගෙන් ලැබෙන ටිකට ඒටික එකතු කල්ලා ෙන්ට දාලා බෙඩර් හකින් බබෙන්න්් කල්ලා මිස්ස කරලා අරගෙන තැටියක අතුරලා